අයිබෝ පුරා වසර 25කටත් අධික කාලයක් හෙළ යුද කලාව ගැන බොහෝ පරීක්ෂණ කළා. එයින් එක්කාසු කරගත්තු දැනුම වත් එක්ක බෙදා හදා ගන්නට මා නිතරම උත්සාහ කරනවා. එහි තවත් එක් දිගුවක් ලෙස අප රටේ යුද කලාව සම්බන්ධව අප ආදි සිත්තර මුතුන් මිත්තන් විසින් ඉතිහාසයට එකතු කරපු නොමැකෙන විශේෂ සටහනක් පිළිබඳව ඔබත් එක්ක කතිකාවතක් ඇති කරගන්නටයි මේ උත්සාහය. මේ කාරණාවට පාදක වෙන්නේ අප රටේ මධ්‍යම පළාතට අයත් වෙන පුරාණයේ දියතිලක නුවර විදියට හඳුන්වපු වර්තමානයේ හඟුරංකත කියලා අපි හඳුන්වන ශ්‍රී ලංකාවේ බොහොම පූජනීය භූමි භාගයකට අයත් වෙන මහා දේවාලය එහෙම නැත්නම් විෂ්ණු දේවාලය මූලික කරගත් කතන්දරය. මේ දියතිලක නුවර ග්‍රාම නාමය සම්බන්ධව අපි විශ්ලේෂණයක නිරත වෙනකොට අද අප රටට අයිති නැති එංගලන්තයේ කෞතුකාගාරයක තිබෙන මග සලකුණ නම් කාව්‍ය ග්‍රන්ථයේ තමයි අපිට මුලින්ම දියතිලක නුවර ගැන සටහනක් හම්බෙන්නේ. බොහෝ වෙලාවට මේ දියතිලක නුවර ගැන සටහන සීතාවක රාජසිංහගේ යුගයටදී වෙනවා. රජෙකු තුන්ලක ජයගෙන නිර්මාණය කරපු නුවර දියතිලක නුවර වුණායි කියලා මේ මග සලකුණ කතුවරයා විස්තර කරනවා. එසේ නම් හොනප්පු බණ්ඩාරට කලින් තුන්ලක ජයගෙන රට පාලනය කරේ සීතාකෝ රාජසිංහ. එනිසා අපිට උපකල්පනය කළ හැකි දියතිලක නුවර නිර්මාණය කරන්නට ඇත්තේ සීතාකෝ රාජසිංහන් බවට. දියතිලක නුවර එහෙම නැත්නම් මේ හඟුරංකත ගැන මුලින් ඉතිහාසයේ ආන්දෝලනාත්මක කතාවක් ඇති වෙන්නේ සීතාවක රාජසිංහන් සමගයි. සීතාවක රාජසිංහන් වීරසුන්දර බණ්ඩාරයන්ව උඩරට ප්‍රාදේශීය පාලකෙක් බවට පත් කරනවා. නමුත් වීරසුන්දර බණ්ඩාර ඉනිසහිමකට පත් නොවි උඩරට රජවීමේ කුමන්ත්‍රණයක් දියත් කරනවා. මේ කුමන්ත්‍රණය සැලවුවාම සීතාවක රාජසිංහන් උඩරට ආක්‍රමණය කරලා වීරසුන්දර බණ්ඩාරව අතනකට ගන්නවා. ඒ වගේම වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා කොනප්පු බණ්ඩාරව සොයා රජුන් මෙහෙයුමක් දියත් කරන විට කොනප්පු බණ්ඩාර හඟුරංකතට පලා ගොස් සැඟවෙනවා. රජු නැවතත් හඟුරංකත ආක්‍රමණය කරලා කොනප්පු බණ්ඩාර ලබා නොදුන්නොත් හඟුරංකත දවා හලු කරන බවට නිවේදනයක් නිකුත් කරනවා. ඒ වෙලාවේ බියෙන් තැතිගත්තු හඟුරංකත පාලකයෝ කොනප්පු බණ්ඩාරට සම වයසේ තවත් දරුවෙක්ව රජුරන්ට ඉදිරිපත් කරලා ඒ කොනප්පු බණ්ඩාර ලෙසට උසාවක් හදාගෙන කොනප්පු බණ්ඩාරව රැකගන්නවා. මේ විදිහට තමයි හඟුරංකත සම්බන්ධව මන්දාරම්පුර පුවතේ කවි පන්ති ගණනාවකින් මුලින්ම ලියවෙන්නේ. මා කලින් සඳහන් කරා වගේම අපගේ මේ කතිකාවතට මාතෘකා වෙන්නේ හඟුරංකත විෂ්ණු දේවාල පරිශ්‍රය නිසා. අප තවදුරටත් හඟුරංකත විෂ්ණු දේවාලය සම්බන්ධව යටගියාව දැන කියාගෙන තමයි මේ කාරණාවට අවතීර්ණ වෙන්නට ඕනේ. හඟුරංකත විෂ්ණු දේවාලය මුලින්ම කවදා කවුරු නිර්මාණය කරාද කියන වගක් අපට නිශ්චිත මූලාශ්‍රයක් විදිහට ඉතිහාසයේ හම්බෙන්නේ නැහැ. නමුත් පළවෙනි මල්දන් සූර්ය රෙසට රජ වෙච්ච කොනප්පු බණ්ඩාරන්ටත් කලින් මේ දේවාලය පැවතුණු බවටත් මේ දේවාලය එවකට මහා දේවාලය ලෙසට හඳුන්වපු බවටත් මේ මහා දේවාලය තුළ පුල්වන් දෙවියන්ට වැඳුම් පිදුම් කරපු පුල්වන් දේවාලයක් තිබුණු බවටත් තමයි පැරණිම මූලාශ්‍රය සඳහන්. බොහෝලට මේ මූලාශ්‍රය සීතාවක යුගය දක්වා දිවෙනවා. එනිසා බොහෝ දුරට අප විශ්වාස කරනවා මේ මහා දේවාලය උපුල්වන් දේවාලය සීතාවක යුගයේදී නිර්මාණය වන්නට ඇති බවට. නමුත් දෙවන රාජසිංහන්ගේ යුගයේ වෙනකොට මේ දේවාලය බොහෝ සෙයින් ජනප්‍රිය වෙලා තිබුණ බවටත් දෙවන රාජසිංහන්ගෙන් මහා අනුග්‍රහයක් මේ දේවාලයට ලැබුණ බවටත් ඉතිහාසයේ බොහෝ තැන්වල සඳහන් වුණත් ඉතිහාසයේ කිසිම තැනක දෙවන රාජසිංහන් මේ දේවාලය ඉදිකර බවට සඳහනක් අපට හමුවන්නේ නැහැ. ඒ නිසාම මේ දේවාලයේ ප්‍රභවය දෙවන රාජසිංහන්ගේ යුගයට බොහෝ පූර්ණ කාලීන සිද්ධ වෙච්ච දෙයක් බවට අපට සැකහැර තහවුරු කරගත හැකියි. මෙලෙස රජවරු ගණනාවකගේ අනුග්‍රහ ලැබපු මේ දේවාලයට කනකුගා හැඟීමට පටන් ගන්න 1818. බ්‍රිතාන්‍යයන් උඩරට ආක්‍රමණය කළන් පසුව 1818 කැරැල්ල වන අවදී වන විටත්
ඔවුන්ගේ පාලන බලකොටුවක් ලෙසට මේ විෂ්ණු දේවාල පරිශ්‍රය ඔවුන් භාවිත කළා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රධාන ආරක්ෂක බලකොටුවක් විදිහට දීර්ඝ කාලයක් මේ දේවාල පරිශ්‍රය පැවතුණු නිසා දේවාලයට අදාළ මූලාශ්‍ර දේවාලයට අදාළ බොහෝ පුරාවස්තු ඒ යුගය වෙන විටත් විනාශ මුඛයට ගොස් තිබෙනට ඇති කියලා අපට හිතන්නට පුළුවන්. මේ හඟුරංකත විෂ්ණු දේවාලයේ අපට බොහෝම වටිනා අගනා මිලකල නොහැකි පුරාවස්තුවක් මුණගැහෙනවා. මේ පුරාවස්තු පිළිබඳව මුලින්ම රටට හෙළි කරන්නේ අප රටේ කෞතුකාගාර අධ්‍යක්ෂකවරයෙක් විදිහට රාජකාරි කරපු පීඒපී දරණීගල ශ්‍රීමත අනන් විසින්. එතුමා 1933 දී රාජකීය ආසියාතික සමිත සංග්‍රහාවේ ලංකා සංග්‍රහවට ලිපියක් ලියනවා. ලංකාවේ කිසිම තැනකින් හමු නොවුණු ආකාරයේ පෙතිකඩ චිත්‍රයක් පිළිබඳ. එතුමා එයට නම් කරන්නේ දේව අංගම් රෙද්ද ලෙසින්. මේ දේව අංගම් රෙද්දේ අපේ මුතුන් මිත්තන් ඇන්දේ මොනවාද? ඒ පිළිබඳව දීර්ඝව සොයන්නට ඇතිවෙච්ච ආසාව නිසා මා හඟුරංකත විෂ්ණු දේවාලයේ මේ දේවාංගම් රෙද්ද පරිශීලනය කරා. සැබවින්ම මීට සමාන වෙනත් ප්‍රතිකර චිත්‍රයක් අපේ රටේ අපට මේ දක්වාවත් හමු වෙලා නැහැ. ඒ තරම්ම මේ ප්‍රතිකර චිත්‍රයන් විශේෂයි. මේ ප්‍රතිකර චිත්‍රන් වල අපට මුණ ගැසෙන්නේ යුද්ධයකට යන සෙබල පෙළපාලි, ඉන්පසු යුද්ධ සටන් කරන ආකාරය, ඒ වගේම නිරායුධ සටන් ආරම්භ කරන ආකාරය, යුද්ධ ඇතුන් අස්වයන් ගේ සන්නායනුන් පට්ටල පිළිබඳව, අපගේ විවිධ අවියාවිද පිළිබඳව මහා විශ්ලේෂණයක්, අතීතයට ගොස් අතීත යුද්ධ සේනාංකයක් සජීවීව බලන ආකාරයේ හැඟීමක් මේ ප්‍රතිකර චිත්‍රවලින් අපට ලැබෙනවා. අප මේ ප්‍රතිකර චිත්‍ර මේ තරම් විශේෂයෙන් සලකන්නේ මෙවන් සවිස්තරාත්මක යුද වාර්තාවක් අපගේ අතීත මුතුන් මිත්තන් වූ සිත්තරන් විසින් මනා සංගමකින් යුතුව සටහන් කොට එය අනාගතයට දායාද කර ඇති නිසා. පුරාණයේ මේ ප්‍රතිකර චිත්‍ර දේවාලයේ පාවිච්චි කරලා තිබුණේ වලියක් මංගල්‍යය ආදී මේ දේවාලයේ පැවැත්වෙන බුදු පූජා චාරිත්‍රවලදී දේවාලයේ දිග්ගෙයි වියන් බැඳීමේ කාර්යයට. යම් පුරාවෘත්ත කතන්දරවල සඳහන් වන්නේ යුද්ධයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් යම් කිසි රජෙකු මේ දේවාලයට බාරයක් විදියට මේ ප්‍රතිකර චිත්‍රයන් පූජා කළ බව. නමුත් ඉතිහාසයේ කිසිම තැනක මේ රජතුමන් කවුරුන් දෙන වගක් සඳහන් වන්නේ නැහැ. මේ ප්‍රතිකර චිත්‍රයන් මනාව වර්ධනය කරනකොට මේ රජු ගැන අපට ඉඟියකුත් සොයාගන්නට අපහසුකුත් නැහැ. විශේෂයෙන් මේ ප්‍රතිකර චිත්‍රයන් ඇතුලේ සික් ජාතිකයන්ගේ සටන් කණ්ඩායමක්, ඒ වගේම මුස්ලිම් වරුන්ගේ සටන් කණ්ඩායමක්, ලාංකික මෙන්ම ඉන්දියානුවන්ගේ සලකන්නට පුළුවන් සටන්කරුවන් බොහොම එකගේ රුව සටහන් වෙනවා. ඒ වගේම විවිධ දජ පතාක, විරහඳ කොඩි, සැවුලා කොඩි වගේ විවිධ යුද්ධයට භාවිතාවට ගන්නා දජපතාකයන් මේ ප්‍රතිකඩේ අපට හඳුනා ගන්නට පුළුවන්. එමෙන්ම යුද්ධ ජයග්‍රහණය කළාට පසුව රජු විසින් සටන්කරුවන්ට තෑගි භෝග විවිධ තානාන්තර පුදන අවස්ථාවලදී රජුගේ රූපය දක්වන තැනුත් අපට මුණගැසෙනවා. මේ යුගයට ආශ්‍රිත යුගයන්හි සාකච්ඡාවට බඳුන් වෙන්නේ රජවරුන් කිහිප දෙනෙක් ගැන. සීතාකු රාජසිංහන්, පළවෙනි මලධර්ම සූරිය, දෙවනි රාජසිංහන්. මේ තිදෙනාගෙන් එක් අයකු තමයි බොහෝ විට මේ ප්‍රතිකර චිත්‍රය හඟුරංකත මහදේවාලයට පූජා කරන්නට ඕනේ. නමුත් සමකාලීන සිත්තරුන් කොනප්පු බණ්ඩාර නොහොත් මලධර්ම සූරියගේ සහ දෙවන රාජසිංහන්ගේ රුව සිතුවමට නගා තිබෙනවා. නමුත් මේ රූ සටහන් දෙකටම මේ ප්‍රතිකර චිත්‍රය දක්වෙන රජරුව සමාන වන්නේ නැහැ. මගේ පර්යේෂණයේදී මට මුණ ගැසෙනවා කඩුවෙල සංකපිට්ටි විහාරයේ නිර්මාණය කර ඇති සීතාවක රාජසිංහන්ගේ රුව. ඒ රුව සහ
ප්‍රතිකර චිත්‍රය රුව බොහෝ සෙයින් සැසඳෙනවා. එනිසා නැවතත් අපගේ සැකය තහවුරු වෙනවා මේ ප්‍රතිකර චිත්‍රයත් යුද්ධයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව බාරයක් වශයෙන් සීතාවක රාජසිංහයන් මේ දේවලට උදන්නට ඇති බව. මේ ප්‍රතිකර චිත්‍රයන් පිළිබඳව පරීක්ෂණයක නිරත වුණු සෙන්රත් පරණවිතාන මහත්මයා මතයක් පළ කරනවා. උඩරට සිතුවම් සම්ප්‍රදායන් බැහැරව නිර්මාණය වූ ප්‍රතිකඩක් නිසා මෙය උතුරු ඉන්දියාවේ පුහුණුව ලැබපු සිංහලයන් විසින් අඳිනට ඇතිය කියලා. ඒ වගේම මේ පිළිබඳව ගවේෂණයක නිරත වෙච්ච කොඩ්වින්ටන් මහතා සඳහන් කරනවා ඉඳුරාමමය සිංහලයන්ගේ නිර්මාණයක් බව. නමුත් සීතාවක ප්‍රතිකර චිත්‍ර දෙකක් මාගේ පරීක්ෂණයට මට මුණ ගැසීලා තිබෙනවා. ඒ ප්‍රතිකර චිත්‍ර දෙකටම බොහොම කිට්ටු නෑකමක් මේ හඟුරක් විදිහින් අපිට ලැබුණු ප්‍රතිකර චිත්‍රවලත් දකින්නට පුළුවන්. විශේෂයෙන් කපුරෙද්දක නිර්මිත බතික්‍රමයක් මේ රිදිවලදී අපිට අඳුරා ගන්නටත් පුළුවන්. ඒ වගේම යුද්ධ හමුදාවක හර්ම පෙළපලි දක්වන්නට සෙන්ටිමීටර් 40ක වගේ තීරුවකුත් අපගේ සිංහල සටන්කරුවන්ගේ කඩු පළිය සටන්, ගුස්ති සටන්, සත්වයන් සමග කරන දිහසුණු සටන් ආදී දේ දක්වන්නට තවත් සෙන්ටිමීටර් 40ක වගේ ඉඩකුත් අප සිත්තුරුන් වෙන් කරලා තිබෙනවා. එතනින් පසුව රජුගේ සහ විසවුන් වහන්සේලාගේ විවිධ ආලිංගන ඉරියව් දක්වන්නටත් සිතරාමත කළා නැහැ. මේ ප්‍රතිකර චිත්‍රයේ මගින් එවකට අපගේ සටන් ශිල්පීන් භාවිතා කරපු ඇඳුම් ආයතම්, ඒ වගේම අපගේ සටන් ශිල්පීන්ගේ විවිධාකාරයේ කඩු වර්ග, විවිධාකාරයේ පලිස් වර්ග, යුද්ධ උපක්‍රම වලට භාවිතා කරපු විවිධාකාරයේ තුවක්කු, හෙලි, යුද්ධ ධජ පතාක ආදිය ඇතුන්ගේ දල කපා සමි කරපු ආයුධ මේ ආදි වශයෙන් අපගේ යුද්ධ සේනා සංවිධානය පිළිබඳව බොහෝ තොරතුරු මෙයින් අපට දැන කියා ගන්නට පුළුවන්. මධ්‍යකාලීන යුගයේදී අප රටේ සටන් ශාස්ත්‍රයේ අංගම් විලංගම් ප්‍රදානව පැවතුණු ආකාරය පිළිබඳව මේ දේවාංගම් රෙද්දෙන් අපට මනසේ දැක ගන්නට පුළුවන්. ඒ වකට අපේ සටන් ශිල්පීන්ගේ බැලඳුම්, සටන් ඉරියව් මේ ආදිය අධ්‍යයනය කරලා සිත්තරා විසින් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම මිනිස් පොර එම නැත්තම් අංගම් පොර පමණක් නොවේ ඊළඟම් සටන් කුකුල් පොර විවිධාකාරයේ සත්තුන් සමග අපේ වීර සටන් ශිල්පීන් කරපු සටන් හරඹය මේ අදී සියල්ලම පාහේ මේ සිතුවම් එකතුවේ අපට දැක ගන්නට පුළුවන්. එනිසාම පොත් දහසක් කියා තේරුම් කරගන්නට බැරි බොහෝ අතීත කරුණු මේ ප්‍රතිකර චිත්‍ර දෙකෙන් අපට මනසේ අවබෝධ කරගන්නට හැකි බවයි මගේ විශ්වාසය. දැනට හඟුරංකිත විෂ්ණු දේවාලය ඉතුරු වී තිබෙන්නේ මේ ප්‍රතිකර චිත්‍ර දෙකක් පමණයි. එක් ප්‍රතිකර චිත්‍රයක් රෙදි කැබලි 10ක එකතුවකින් නිර්මාණය වෙලා තිබෙනවා. එලෙස රෙදි කැබලි 10ක් එකට මසා නිම කරපු ප්‍රතිකර චිත්‍රයක් මීටර් 10කට ආසන්න දිගකින් යුක්ත වෙනවා. මේ මීටර් 10 රෙදි දෙකක් පමණයි අදට ඉතුරුලා තිබෙන්නේ. මීටර් 3 මාර්ග පමණ පළලක් මේ රෙදි දෙකෙන්ම අපට දැක ගන්නට පුළුවන්. ආසන්න වශයෙන් සසඳනකොට දිග්ගේ දිගත් මේ රෙදි දෙක එකතු වී දිගත් බොහෝ දුරට සමාන වෙනවා. ඒ නිසා අප හිතනවා මේ ප්‍රධාන ප්‍රතිකර චිත්‍ර දෙක ඉතුරුලා තිබෙනවායි කියලා. නමුත් දේවාලයේ කපු මහතුරු සඳහන් කරන ආකාරයට ඔවුන් දැන කියාගත් පරිදි තවත් ප්‍රතිකර චිත්‍ර තිබී ඇති බවත් ඒව අස්ථානගත වී ඇති බවත් තමයි අපට දැනගන්නට ලැබුණේ. මිල කළ නොහැකි අප රටේ උරුමයක් වෙච්ච මේ දේවාංගම් රෙද්ද ලෙසට දරණිගල මහතා හඳුන්වන මේ ප්‍රතිකර චිත්‍රයන් දෙකම මේ වන විටත් බොහෝ සෙයින් විනාශනයට පත් වී ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් අදාළ ආයතනකින්වත් ඒවා සංරක්ෂණය කිරීමට කිසිදු වැඩපිළිවෙලක් මේ මොහොත වෙනතුරුත් ක්‍රියාත්මක කර නැහැ. දේවාලයේ හඳුන් කුඩමට තුව බොහොම අනාරක්ෂිතව තැන්පත් කර ඇති මේ ප්‍රතිකර චිත්‍රයන් දෙක මේ ආකාරයෙන්ම පැවතුනොත් ජාතියට අහිමි විය හැකි සම්භාවිතාව බොහොම වැඩි. එම නිසා මේ මහා ඉතිහාසයක සාක්ෂියක් ලෙසට අපට ඉතිරිලා ඇති දේවාංගම් රෙද්ද රැක ගැනීම වගකීර්තන්ගේ වගේම දේශහිතයිසී ජාතිහිතයිසී අප හැමගේම වගකීමක් බව අප තරයේ මතක තබා ගත යුතුයි.